బిల్ల మీకు కొహమద దాన్నే అతురటనే దాన్నే ఓ లీటర్ దేకట ఇంజెక్షన్ కట్టే మిల్లీగ్రామ్ దేక కరమ దాన్న మిల్లీగ్రామ్ దేక ఇంజెక్షన్ కట్టే హరా లీటర్ దేకట దాన్న దాలా దాస్ తున కతరా గిడిల దేన కోటిస్ ఒక్కొండు ఒక్కోడ ఎతోట గిడియనోనే పరవి ఓ ఇవొట దేనే గిడి వర్క అద పవర్ బూస్ట్ కి అపేత తీనే ఆవ ఓ ఏక తమ దెన్న ఓడి మామ खाली मीडिया करा माले की नहीं थी ये माले आगे वो बिल्ले तो बोलते हैं भूमि तेल पावन होने के हरियाणा एक इतनी हरियाणा है भूमि तेल पोला भूमि तेल पोला ओ भूमि तेल का दही कितना पियो को हम हरी को ना गेडी वाले तो होता ही दही अरे मेरे दी वाले तो आने वातुर के दिन नहीं ऐसे वाले दही में आने तो गेडी वाले तो नील लेकिन कितना गांड होना मुकरारी అరగన గెడియట గాపం వరు వరు దగ్గర గాంది ఏ గెడియ వేయిల పెట్టను అదే రెడీ వడ దాం నీ వతురేకి దెంబం కూడ సత్తుం దెహకం కేరు ఏక నాగెత్తి గెడియ వేయిల అద పరవి పెటవ దత్తి విలాస లేక తమ కేరు దం మెతన పరవి ఇన్నవా రేన హతియట 100 కడ వడ ఇన్నవని అర కొట్టు వెత్తి ఇన్నవా కొట్టు వెత్తి ఇన్నవా మేకి కొట్టు ఇన్నవా మేకి తేయాలి ఎటోట క్యామ వేదమ మాసిర కొచ్చి రక్కితరనవద ने పెటి గత్తా దమగా కళ్ళు జోడి పెట మొత్తం తునాయి గత్తి తునా కరగ అరగ దాని అరగ అరగ దం మిత్ర గన్నకు వరకట ఎర్ల తిన దం మాస్ తో మాత్రం కన నాయ ఇయర్ కోసం ఆయ పెట కరు ఎట కూడ మే పర ఇన్ననే సమహార మే పెటియా బక్కేం బహిత్తి మాయ మిత్ర దాన ఓ ఏ అర కేమ దున్నా తో ఏ దేవెన్ ఏ కేమ దున్నా ఏ పెట హొంద నాయ కేల కియని ఏ పెట కి వెడన్ నాయ దేహ పెట వరగ యాల యాల అర బిజినెస్ సైడ్ కరనా నా హొందై అర టస్ కర దాల ఇదునంట పోవని తే మరగత్త వెడన్ నాయ కేల కియని తో पोड़ी कल अभी
චුට්ට චුට්ට ලොකු ඇච්චහනේ අපිට දැනුමක් දෙන්නේ දැන් පොඩි කාලේ දැනුවා තමයි දූපම් පුතේ කිව්ව තු දුහනවානේ මේ මේ කෙරවලක් නැතුව ඔව් ඒ වගේ තමයි උත් පොඩි කාලේ උඩ ගහම උත් යනවා ඒ කියන්නේ ඔයා පන්නන්නේ පල්ලි පහකින් වගේද හොඳ සතේ අල්ලි සතේ කියනවා හයක් අතට දැන් අපි අර පන්නන සතේ කටුවේ මෙහෙන්දක පෙන්නන්නේ දැන් මේ තාම කපු ගාන කියන්නේ පන්නන්නේ මේ දැක්කනේ මතකේ තියෙනවා දැන් පොඩි කාලේම සතයලෝ අඩිකම් වෙහෙලා ගියා ගැන අපරාධය අපි කියන අපරාධ මේක පොඩි කාලේම වල වෙහෙලා ගියානේ කියලා එහෙම කියනවට වඩා හොඳයි තියා සතෙක් මෝරුකම එළෝන්නේ දැන් සමහරුගේ මතයක් තියෙනවා සතෙක් මෝරුකම උඩ යන්නේ නැහැ කියලා ඒ කියන්නේ නෙමෙයි දැන් කට්ටිය කියනවානේ පොඩි කාලේ නම් ටයිමින් එක ගන්න ඕන පුරු කර ගන්න ඕන එළවලා පොඩි කාලේ එළවෙන්නේ නැත්නම් පරි උඩ යන්නේ නැහැ කියනවානේ කොහොමද තේින්නේ අද මොඩි කියලා කියන්නේ ඔව් දැන් සතා මම පැටි මාහුන් උදේ ඇරියට පැටන් උදේ ගහන්නේ නැහැ උදේ ගහන්නේ නැත්නම් ඒ වටේටම සත්තු ඒ කියන්නේ හතර වටේම සත්තු ආදිනවනේ වාර පැටව අර මහවුන් ගහලා බහින ටයිම් එකට තමයි පැටි එක හරි දෙන්නේ කරි ගහන්නේ උන් එක්කම බහින බලන්න ඒ කියන්නේ මුලින්ම විනාඩි 20ක් ඒවා තියාගෙන උදේ ඉඳී නැත්නම් උදේ යන්නේ නැති පරිස්සම් දෙන්න එකක් ගහනවා වටේ ගහලා නිකන් බහල් කරගෙන යන්න බහින්න ඒ පුරුදු වෙනවා ඊට පස්සේ තමයි उड़े දෙකයි මං කොටුවරි දර වැහි දවසේ ඇරියට පස්සේ මං තෝන්ට කර දා උඩ බලද්දි සතු දෙන්න හිටියා හිටියා මම දන්නේ නැහැ මගේ සතු දෙන්න නැහැ ඒ කියන්නේ නිකම් උඩ ගිහිල්ලා නිකම් උඩ ගිහිල්ලා කොහොමාරි මේ ටයිම් එකට කණ්ඩ දෙන්න එනකොට මුන් දෙන්න තා උඩ හිටියේ ඒ කියන්නේ දෙකට දාපෝ දෙන්න ඒ දෙවල නෙමෙයි නිකම් වහලින් නිකම් ඉස්සිලා ඔව් නිකම් දැන් 6යි වෙලාව ඒ කියන්නේ එතනත් යන ටයිම් එක ඔව් දෙයිදාද මූව බැස්සේ හරියටම 6යි 50යි අර ලයිට් එලි තියෙනවනේ ලයිට් එලියට වහලට බැස්සේ වහලට කිරිල්ලි අර හැබැයි උස පොල් ගහට තමයි සද්ද ඇහුනේ දඩපඩ ගාන. එයාට සතා බිවට් නෝද සතික් කෑවා වගේ පූසේ කරන විතර අල්ලගෙන කෑවා වගේ. කිරිල්ලි නැතුණ. කිරිල්ලි නැතුව ගියා. ඒ කියන්නේ ආයි ගොඩක් වෙලාවට රෑ බහින සත්තු ඉන්නවද? රෑ කියන්නේ 12න් පස්සේ නම් ගහන්න වෙන්නේ නැහැ සත්තු. දැන් උදේවරු ගෙහුවොත් තමයි ගොඩක් කට්ටිය කියනවා පැය 12 10 ටයිමින් දෙන්නේ නැති පරිවි ඉන්නවා කියලා. නෑ ඒත් එහෙම කියනවා නම් මම දෙන්නේ කොහොමද දාලා පෙන්නුනා එහෙම කවුරුයි කියනවා. දැන් සමහර කියන පැය 5 පැය 8 තමයි ඉන්න ඉන්න එහෙමත් ඉන්නවා සමහරුන්ගේ දැන් ඔය උච්ච සල්ලි දීලා සත්තු ගන්නලා ගන්නලා මමත් ගන්නලා කි ලස්ස ගානක පරි මෙච්චරයි මෙච්චරයි කිය දැන් මම මේ පෙරේ තමයි ළඟදී ගියා මේ ගුවේ කළු පයිස්තන් දැන් 25000 කිව්වා මාගම ගාව ඉන්න කතාවක් කිව්වේ නැහැ අයියෝ ඉලවල තියනවාද කියලා ආවා
එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ඔය සෙල් එකකට පරිවි ගන්න කියපු තැනකට ගිහ බලද්දි උඩ යන පරිවි නියම් හොයා ගන්න විදිහක් නැද්ද සෙල් එකට ඇවිල්ලා සතෙක් අවදාකත් උඩ යන පරිවි දාන්නේ නැහැ නේද සාමාන්‍යයෙන් ගෙදරකට දැන් ගියත් දැන් මූලික දැනුමක් නැති එකනේ ඒ කියන්නේ ගෙදරකට ගෙදරකින් ගිහිල්ලා උඩ ගහලා කවුරු හරි කිව්වොත් මේ සතා හොඳයි කියලා තමයි එහෙම ගන්න සෙල් එකට කවුරු හරි දැන් මගේ සතෙක් මම සෙල් එකට දානවා නම් උඩ යන සතෙක් කියනවා නම් දන්න මිනිහ කියලා ඔක කීකට හරි අරන් යනවනේ. ඔව් ඒක. සේල් එකට අඩු ගන්න දෙන එලා. දැන් මං අහන්නේ දැන් සාමාන්‍යයෙන් නිකන් හොයා ගන්න විදිහක් නැද්ද? පෙන්දේ තටු 15ක් තිබ්බොත් උඩ යනවා කියනවා. ඒක ඇත්ත? මෙහෙමයි. පොළ පයිස්ථාන එකක් ගත්තත් එකයි, කළු පයිස්ථාන එකක් ගත්තත් එකයි, රෙඩ් පයිස්ථාන. ඔය කියන්නේ හැම සතාම උඩ යන්නේ නැහැ. උඩ යන්නේ නැහැ. නෑ. දැන් වාගේ රෙඩ් එක කළු එක යනවනේ. කළු පයිස්ථාන ජෝඩු 12ක් හරි 13ක් හරි ගෙනාවා. ඔයා මම සාමාන්‍යයෙන් රෙඩ් එකයි කළු එකයි පන්නන්නේ නැහනේ. එච්චර ගානක් තියලා පරිවියෙක් ගියොත් අපරාධ කියලා හිතෙනවනේ. හිතනවනේ. ආ මම නම් එහෙම නෑ. මම නම් මහජෝඩුව ගෙනාන පැටව මුරයක් අරන් හරි දෙයක් හරි අරන් පල්ලි මුරේ උඩ ගෙනාතත් දෙවෙනි මුරේ හරි උඩ යනවානේ කියලා අරන් පන්නුව තමයි සතා කියලා නැතිලා තීරණය කරන්න කොට. එතකොට ටයිමින් හදාගන්න බ්‍රීත් මාරු කරනවා නේද? ඒ කියන්නේ පරිවි මාරු කරලා ටයිමින් හදාගන්නවා නේද? ඒක ඉතින් වැඩක් නෑ. කලොමක් නේ. එලවට නැතු මෙලවට නැතු. දැන් ගොඩක් දෙනෙක් ඕක කරනවා. गोलडन दाला गोलडन आहलती गोलडन टेडियम इव गुडा तीन वंश तीन इव गुडा එහෙම සතේකට තමයි ඉව නැත්තේ. දැන් මේ සතා මන් තාම පෙන්වන්නේ නැමේ බලන්න. කල්ලි කීයක් වටලාද කියලා. මේ කල්ලි පහක් වටලා. තාම මේ සතා මන් පෙන්වුවේ නැහැ. තාම පොඩි කයන කොටු ඉන්නේ. කොටු ඉන්නේ. ඔව්. අනිවාර්යෙන් ටයිමින් නැත් දෙන පරිවේ. ඔයාට ඕන නම් තව මාසෙකින් විතර එල්ල බලන්න ඔය මන් සතා මේ සතා මන් ගහලා පෙන්වන්න පැය කීයක් ඉන්නවද කියලා. මේ සතා. ඔයා කියන්නේ පැය කීයක් විතර ඉඳිද? ඔයා මන් කියන්න ඕනේ නැහැ. ඔයා ඇවිල්ලා උදේට ඇවිල්ලා. ඔව්. නිකන් ඇවිල්ලා බලන්න මේක පැය කීයක් ඉන්නවද කියලා. पाकिस्तान
මම කියන්නේ මම නම් ගේන ඕනම සතේ කෙලවනවා. එලවන්න නැතුව නම් ගේනලා කොටු දාන කණ්ඩ බොණ්ඩ දීලා තියඩන්නේ නැහැ සතාගේ ටයිමින් නැත් දන්නේ නැතුව. දැන් අර ඊයම් මකුසයාත් පැටි කීපෙරද වන් එළුවේ ටයිමින් නැ බලන්න පැටියා හොඳයි. ඊගල් දාලා තිබුණේ බල් කටු පහ හැරලා අනිත් කටු හතරට ඊගල් දැම් හතරට පහ හැරලා. ඒ කටුදි වැට්ටුවට සමා එළුවේ මා. එළුව කියන්නේ පරිය පැටිය බහින්න ආවා. මේ හුලන්නේ. හුලකට පරියට බැහැ ගන්න බැරුවා. මට ගියා. ගියා. පරිය පැටියා. ගිහිල්ලා පරිය කොහර අර වෙරළ පැත්තේ වහලක් උඩ ඉඳලා තියෙනවා දෙපරතුම් පරම වහල ඉස්සිස් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ගේ හොයනවා කියන එකනේ සතා. දැන් ඔයා මේ අවුරුද්දේ ක්ලබ් එකකට ජොයින් වුණාද? නෑ ජොයින් වුණේ නෑ. ගේපාර අපේ අර අපේ රැකියාවලම යන්න වෙලාවක් නෑ නේ. අර රැස්සියම එකත් එක්ක. ඒ කියන්නේ ක්ලබ් එකකට බැඳෙනවා නා රැස්සියම තියෙනවා. දැන් ගොඩක් කට්ටිය අතින් ඉන්නවා ක්ලබ් එකකට බැඳෙන. මෙහි තියෙන ක්ලබ් එක මොකද්ද? මේ අර මාදම්ප එකක් තියෙනවා නේ. මාදම ගියාලු මං හරියට දන්නේ නෑ. දැන් අපි 20ක් ගන්න දැන් තුනමක් තියෙනවා කියලා කිව්ව මට තෝ සතු දින කියලා වල ගන්න කියලා. ආයෙ කියන්නේ ටෝර්නමන්ට් එකේ වැඩිම ටයිමින් නැද්ද නේ කියලා වින් කරන්නේ. ඔව්. මොනවද දෙන්නේ වින් එකට? දන්නේ නැහැ හරියට කතාව කරගන්නවා. ආයෙකට අපි ජොයින් වෙලා උනිකලා බලලා ඔක්කොම කරගන්නවා. මෙච්චර පරි වීතියට ආවත් චොකලට් එක තමයි පන්නන්නේ. කළු පාට. නෑ හැම සතෙම පන්නනවා මම. නෑ මං අහන්නේ ටෝර්නමන්ට් එකට චොකලට් එක පන්නනවා. චොකලට් එක පන්නනවා. චොකලට් එක හරි දැන් අලු එකක් ඉන්න අලු එක හරි. දැන් ඔයා වැඩිම ටයිමෙන් දෙනවා කිය චොකලට් එක. ඔව් ඒක ඇස් දෙකෙන් දැකලා තින්දි. පැය 12ක්. පැය 12ම කුරුලා ඉන්නවා මම. කුරුලා. ඔව්. පැටව පන්නන්නේ නෑනේ. තාම නෑ නෑ දැන් මම පැටි පන්න පන්න හිටියේ. කොහාරි උදේ ගහලා මේක උ ගියා. පහට විතර කන්න දෙන කොටත් මේ කිරිලි ඌ තමයි ගහලා ගියේ. आलाम चॉकलेट ඌව පන්නන්නේ ඒ ඇවිල්ලා මේ මේ මම අරක නිකන් කලම් වෙච්ච ගින්න ඔ පැටි එක්ක දැන් උදේම නැද්ද කියලා බලන්න තමයි දැන් ඔය අර කලවන්නේ මම පරවියෙක් දැක්කා දැන් නිකන් මේ වගේ හරිද කකුල් නිකන් කලුයි කලුයි එහෙම පරවිය ඉන්නවා ඒ කියන්නේ තාම එක කල්ලියක්වත් හැදලා නැහැ සයිස් පැටිය කලින් දෙන්නේ ඉතින් ආ පැටිය හින්දා කලු වෙති සමාන දෙන්නට වෙන්නේ නැතත් ඒ පැටිය හින්දා කලුද දන්නේ නැහැ නෝ කීතිරි मदर इस
ඔවගේ තමයි ඉතින් අර ගාලෙන් කාටද සතා වෙනස් වෙනකොට කාක්කල ඇස් කොළ ඉන්නවද වගා නෑ නෑ දැන් ගොඩාක් කට්ටි අලුවාර විතරක් හදනවා එහෙම මම එහෙම වුණාට මාගා දැන් සතු ගොඩක් ඉන්නවා හිටියට ටිකක් වංශ ටිකක් කී හිටියට මම වංශ නැති කරගන්නේ ඔය හැම වංශෙම මම තියාගෙන තියාගෙන ඉන්නවා පැටව දෙන්න ආයෝ හොයන්න ගියාම එපා වෙනවා लंका පළවෙනි මුරේ පැට මුරේ එලෙව්වා දෙවෙනි මුරේ එක පැටියයි පළවෙනි දවසේ කොටුවට දාලා පොඩි පැටියා කොටු ඇරියා මේ අතර ගියේ පිම්මට ආයෙම නැහැ උඩම ගියා උඩම ගියා ගියා උඩ ගියානේ උඩ ගියේ නැහැ මේ අතර ගියේ පිම්මට ආයෙම නැහැ සතා දැන් ගොත තුන්වෙනි මුරේ තමයි පිටර දාලා තියෙන්නේ ඒ කියන්නේ ආ ලක්ෂ ගාණක් වියදම් කරලා තිනවා වගේ පරිවෙන්න ලක්ෂ ගාණක් කියන්නේ පොඩි කයිස් නම වියදම් තමයි जोड़ो पंदा එහෙම කට්ටියක් ඉන්නවා පරිහදන හොඳ කට්ටියක් අලුතෙන් පරිහදන කට්ටිය අයට දෙනවා සමහර අය තියෙන දෙන්නෙත් නැහැ ඔව් බිස්නස් එක කරන් ඉන්නේ දැන් ඉතින් ඔලින් ගෝල් නයිටි කියලා කීදෙක් ඉල්ලන් කියලා තියෙනවා ආ නයිටක් පරිහරලා යනවද ඒදි අම්මේ මොනවද කියන්නේ දැන් නැහැ ඉතින් දෙන කට්ටියක් ඉන්නවා මොන කට්ටියක් ඉන්නවා දැන් ඔය ඩිස්ත්‍රික් කාර उपरी නැ පොඩි කාලේ බයින සතුත් ඉන්නවා අ පොඩි කාලේ එළෝපුවාම ඒ ටයිම් එකේ වැඩි කමට අර ගේ හොයා ගන්න බැරුව එහෙම බයින සතුත් ඒක සමාරු කියන්නේ පැටිය කාලේ මෙලෝලා නැතුව ගියා කියන්නේ පොඩි කාලේ එළෝපුවාම ඒ වුණාට එළවන්න ඕන කල්ලි හතරක් විතර වැටෙන්න දීලා දීලා තමයි එළවන්න හතරක් හරි පහක් හරි තමයි එළවන්න ඕන උඩයන් සතා අහුරුවක් පොඩි ගහන්න ඕනේ දවසක් දෙකක් අමාරු වෙන වාහනේ පන්න ගත්තා නම් ඌ එතන අට උඩ යනවා එතන ඉන්න ප්‍රශ්නයක් නැහැ දැන් මේ දැන් වෙලාව 6 අමාරයි තාම පරිවි ටික බහින්නේ ඔක්කොම පරිවි ටික බහින්නේ සෑහෙනවා අතම අමාර ඉතල වෙනවා නෑ නෑ අපි මෙතන ඉන්න මේ යන්නේ නැත්නම් මෙහාට කොටු එතන ඉන්න අලු තුනක් ඉන්නවා දැන් එළවන්න දාලා ඉන්න අලු ටික තමයි දැන් අර කොටු යතා සුදු අලු හතරක් ඉන්න එළවන්න එළවන්න දාලා කියන්නේ පොඩි කාලේ පැටවු දෙන්නේ කෙලෙව්වා එළව ගැන එළෙව්වේ නැහැ කල්ලි එක හමාරයි කල්ලි කමාරයි එක හමාරයි කල්ලි නැහැ එළෙව්වේ නැහැ කොමාරි වහලේ හිටියා ඉඳලා කළුපයිස්තන් කිරිලි එකේ කොහොම ඉස්සුණා නිකම්ම ඉස්සිලා කියලා ගෙට ගලින් පය හතරක් විතර පේන්න හිටියා උත් එක වැහුණා වැහිච්ච බෝරු තුන් දෙනා වැහුණා තුනා කියන්නේ මගේ යාළුවගේ පරිවෙක එක අදටත් නැහැ ඔයාගේ පරිවෙ වහ ඒ කියන්නේ ගෙට උඩින්ම ඉන්නවද නැත්නම් හතර වටේ යනවද එහෙම පරිවෙත් ඉන්නව නේද ඔව් මෙහෙමයි ඉන්දියන් එක නම් පොඩ්ඩක් දිගේ දුවනවා
ඉන්දියන් පාරේ හැම වර්ගයක්ම එහෙමද? ඉන්දියන් එක නෙහෙම තමයි පොඩ්ඩක් වටේ දුවනවා. මේ මේ පයිතන් එක නම් මේ ගෙට කෙලින් ඉන්නවා. ගෙට කෙලින් ඉන්නා මේ මෙහෙම පොඩ්ඩක් ලොකු වටයක් ගන්න නැහැ. සාමාන්‍ය පොඩි වටයක් අරගෙන ගෙට කෙලින් ඉන්නවා. දැන් අපි ආසාවට හදුවත් ඉතින් උඩ බලාගෙන ඉඳි අපි හතර වටේ බලන්න ඕනනේ. බලන්න ඕනේ. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. කළු පකිස්තාන් එක උඩ ඉන්නවා. කළු පකිස්තාන් එක උඩ ඉන්නා උන් එච්චර ලේසි වැහෙන්නේ නැහැ. වැහෙන්නේ නැහැ. ඔව් සාමාන්‍ය පේන මේ වැහිකුරු මට්ටමට පේන්න ඉන්නවා. चॉकलेट चॉकलेटे उड़ियान सतम पन्न सता उड़ियान पेटिया मम दुहांड पल दस मत दुहांड बैने කොඩම කටු ගහලා ඉන්නේ පැටවන්. ඔව් පැටවන් කටු ගහලා ඒකට කල්ලි පහක් වටලා ගින්නේ. කල්ලි පහක් ඇයිද පන්නන්නේ? පන්නන්නේ කවුද මොහොතක්. ආ තව ටිකක් මොහොතන ගන්නේ. අර වටිනාකම දන්නා මිනිහා ඒ කාලේ නම් පරිහදන්න නෑ නේද? දන්නවා ඉතින් හදන්න ඕනේ. දැන් මගේ කියලා සත්තු ගියාම පංගුවක් දෙන්නේ නෑ. ආ ඔයගේ චොකලට් එක ඉන්නේ මේ පැත්තේ මාට විතරනේ. නෑ මගේ කියලා දැනගත්තාම කවුරුත් දෙන්නේ නෑ. දෙන කට්ට ඉන්නවා. යාළුවෝ. ඔව් යාළුවෝ ටික දෙනවා. දැන් සමහරු මයි කියලා දැනගත්තොත් දෙන්නෙම නෑ සත්තු. ඒ සත්තු දෙන්නේ නැත්තේ සතු දෙකම නැති මිනිස්සු ඒ සතු දෙන්නේ නැති. දැන් අපි නම් කවුරු ආසාවටනේ හදන්නේ පරිමේ නාම. වාඩේ කර මේ ටිකට පරිසියක් එතම නිකන් දුන්න කොල්ලන්. මේ ටිකට මේ කොරෝනා ටයිම් එකට. කොරෝනා ටයිම් එකට කියන්නේ දෙසැම්බර්ල ඉඳන් මේනකොට පරිසිය කර කොල්ලන් නිකන් දිලා තියෙනවා. නිකන්. එතනදී සෑන ගන්නත් නේද?